ගිහන් රැකියාවක් සොයා විසිට වීසා මගින් ඩුබායි රාජ්‍යයට යන්නේ ජීවත් වීමට මඟක් නොතිබු නිසාමයි. ඔහුගේ වයස අවුරුදු 23ක් වුණා. ඔහු ගිය පසුවෙන් නම් ඔහුට රැකියාවක් ලැබුණේ නැහැ. ලංකාවෙන් රැගෙන ගිය මුදල් වියදම් කරමින් ඔහු රැකියාවක් සොයා හැවිදින්න වුණා. ඔහුගේ වියදමට තිබූ මුදල් අවසන් වී යමින් තිබුණත් ඔහුට රැකියාවක් ලැබුණේ නැහැ. දිනක් ඔහු සුපිරිවෙළඳ සැලකට එන්නේ බීමට වතුර බෝතලයක් මිලට ගන්නයි. වතුර බෝතලයක්ද මිලටගෙන ඔහු සුපිරිවෙළඳ සැල ඉදිරියේ වාඩි වී ඉදිරියට කරන්නේ කුමක්දයි කල්පනා කරනවා. එක්වරම ඔහු දකින්නේ ඉන්දියන් ජාතිකයෙකු ලෙස සමාන කළ හැකි අයෙකුගේ මුදල් පසුම්බිය බිම වැටෙන අයුරුයි. එමෙන්ම ඔහුට තම පසුම්බිය වැටුණු බවක් දැනෙන්නේද නැහැ. වහාම ඔහු පසුපස ගියත් ඔහු වාහනේ නැගී යන්නේ ගිහන්ට කිසිවක් කිරීමට ඉඩක් නොතබා. ඔහු ඉන්පසුවෙම පසුම්බිය විවර කර ඔහුගේ තොරතුරු සොයා බලන අතර ඔහු ඉන්දියන් ජාතිකයෙකු බවත් මහා පරිමාණ ව්‍යාපාරිකයෙකු බවත් තේරුම් ගන්නවා. ගිහන් තීරණය කරන්නේ මෙම පසුම්බිය ගෙන ගොස් ඔහුට නැවත ලබා දෙන්නයි. ඉන්පසු ඔහු පසුම්බියේ තිබූ හැඳුනුම්පතේ ඇති ලිපිනේ සොයා යන්නේ නැවත එම පසුම්බිය අයිතිකරු වෙත ලබා දෙන්නයි. ගිහාන්ට තමන්ගේ මුදල් පසුම්බිය නැති වුණා නම් කුමක් වේදයි ගිහාන් කල්පනා කළා. අවසානයේ ඔහු අයිතිකරු සොයා ගොස් ඔහුගේ පසුම්බිය ලබා දී කෙසේ හෝ ඉංග්‍රීසි වචන කිහිපයක් කලපා එම ඉන්දියානු ජාතිකයාට සිදුවීම පහදා දෙනවා. ඉන්පසු ඔහු ගිහාන්ගේ විස්තර අසන අතර ඔහු සිටින තත්ත්වේ වටහාගෙන ඔහු කළ උතුම් ක්‍රියාව වෙනුවෙන් ගිහාන්ට එම ඉන්දියානු ජාතිකයා රැකියාවක් ලබා දෙනවා. ඒ ඔහුගේ නිවසේ රියදුරුවරයා ලෙසින්. ඔහුගේ සේවයේ සිට රියදුරුගේ සේවා කාලය අවසන් වෙමින් ඇති බවත් ඔහු අලුතින් සේවකයෙක් බඳවා ගැනීමට සිටි බවත් ගිහාන්ට පවසනවා. ගිහාන් කළ දේ යහපත් ක්‍රියාවක් බවත් ඒ ඇගීමට එම රැකියාව ලබා දෙන බවත් එම ඉන්දියානු ජාතිකයා පවසනවා. ගිහාන්ටද තමන් සොයමින් සිටියාටත් වඩා හොඳ රැකියාවක් හොඳ වැටුපක් අවසානයේ හිමි වුණා. ගිහාන් දුරදිග නොබලා වුණත් කළ යහපත් ක්‍රියාව නිසා ඔහුගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට වුණා.